වාහනේ මග දාලා කිලෝමීටර් කීපයක් පයින් එනට ඕනේ. මේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොන්රාගල මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කියන්නේ හරිම දුෂ්කර පළාතක්. ඒ පළාතෙත් කටුකූර මණ්ඩිය ගම හරිම දුෂ්කරයි. හැබැයි හරිම ලස්සනයි. නමුත් මේ ලස්සන ගමේ සිදුණු අවාසනාවන්තම කතා පුවත. ඔබට මතක ඇති 2007 වර්ෂයේ 2007 වර්ෂයේ ඇඟලුම් කර්මාන්ත සේවිකාවක් වෛද්‍යවරයෙකු විසින් ඝාතනය කරනු ලබනවා. ඔබට මතක ඇති 1960-70 දශකවල ඝාතන පිළිබඳව ප්‍රසිද්ධියට පත් වෛද්‍යවරයෙක් හිටිය අනුරාධපුර ඇල්බර්ට් සොයිසා නැත්නම් කලත්තෑව සොයිසා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කතාවටත් පාදක වන්නේ වෛද්‍යවරයෙක්. මේ චූදිතය වෛද්‍යවරයෙක්. ඔහුගේ නිජ භූමියත් ඔහුගේ උපන් භූමියත් අනුරාධපුර. ඒකයි විශේෂත්වය. කතාව විතර ටික අපි අහමුකෝ. චමිලා දිසානායක මෙනවියගේ ආදරණීය පියාණන් දිසානායක මහත්මයා අප්පුහාමි දිසානායක මහත්මයා හොයාගෙනයි යන්නේ දැන්. චමිලා දිසානායක මෙනවිය ජීවතුනේ මේ නිවසේ. තාත්තේ හයි බොන් තාත්තේ කිලෝමීටර් දෙයක් විතර පයින් එන්න ඕන ලේසි නෑ නේ. හොඳයි අපි කතා පටන් ගමු. හැඟලුම් සේවිකාව චමිලා දිසානායක වෙනුවෙන් ඇගේ යෙහෙලියන් බෝඩිමේ මිතුරන් ශෝකය පළ කළේ මෙහෙමයි. මේ පොල් ගහෙත් විශේෂත්වයක් තිබෙනවා. චමිලා මියගිය දිනේ පටන් මෙහි පොල්ලතු මේ ගහ දරාගෙන සිටිනවා. හේ වගේ තමයි මේ ආදරණීය අම්මා තාත්තා. චමිලා වියෝ වූ දුක තාමත් හිතේ දරාගෙන ඉන්නවා. මිලාන වූ සන්නාලිය චමිලා. චමිලාගේ අවසන් කටයුතු සිදුවන්නේ චමිලාගේ දේහය භූමිදාන කටයුතු සිදුවන්නේ මේ ස්ථානයේ. නිවස ආසන්නයමයි. මේ නඩුව වෙනත් මාර්ගයකට යවන්න පාතාල සමාජිකෙක් අල්ලසක් දෙන්න එනවා මේ තාත්තට. ඒක රුපියල් ලක්ෂ 10ක්. මේ වයස අවුරුදු 23ක් වූ චමිලා දිසානායක මේ තරුණ මෙනවිය මීගමුව රෝහලේදී මෙලෙස ඝාතනයට ලක් වෙනවා. ඇය පිළිබඳව මනාවට කරුණු කාරණා දන්නේ ඇයිගේම ආදරණීය තාත්තා. අපි ඔහුත් එක්ක කතාබහ අද ආරම්භ කරනවා. තාත්තේ අපි කැමති ඔබතුමාගේ නම අහලා දැනගන්න. දිසානායක නිදාන්සලාගේ අප්පුහාමි. අප්පුහාමි මහත්මයා. චමිලා දිසානායක මගේ දුව. අපි මේ කතාව රටට කියමු මොකද වුනේ කියලා. හොඳයි මහත්මයා කියමු. මම ගෞතම් කරලා ජීවත් වෙන ගොවියෙක්. මගේ දුව චමිලා දිසානායක තම්පරාවල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ඊට පසු කැම්පස් යෑමට ලකුණු මඳ නිසා ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා තවත් ඉගෙනීම ලබන්න උමා නිසා මගේ දෝනිය කොළඹ කටුනායක ගාමන්ටිගේ සේවිකාවක් වශයෙන් වැඩ කරා. ඊට පස්සේ අවුරුදු 5ක් සේවය කරාට පසු කටාන ගාමන්තකට මාරු වීමක් ලැබුණා. ඊට පස්සේ එහෙ වැඩ කරා. ඒ වැඩ කරන අවස්ථාවේ එයාගේ පියවුර ගෙඩියක් ගැටික්ක් වගේ මතු වුණා. ඊට පස්සේ මෙයා ගෙදරට පැමිණියා. අපිත් අපේ උපදෙස් මත එයා මේ උපරේෂන් කරන කොරඹ මහරෝහලට පැමිණියා. එහෙදි උපරේෂන් කරා. උපරේෂන් කර එහි වෛද්‍යවරයෙක් විසින් ළඟ රෝහලකට ගිහින් මැහුම් කපා බෙහෙත් දාගන්නට කීවා. ඊට පස්සේ මීගමුව මහරෝහල තමයි එයාට ළඟ තිබුණේ. ඒ රෝහලට ගිහින්
මැහුම් කපන් බෙහෙද්දා ගන්න ගිය අවස්ථාවේ මේ ඉන්දික බාලකේ නමිති වෛද්‍යයා විසින් 6 වෙනි මහලට යන්න කියා එයාට කිව්වා. ඊට පසු මෙයා 6 වෙනි මහලට ගියාට පස්සේ දූෂණය කර මේ 6 වෙනි මහලෙන් බිමට ඇද දමා මගේ දෝනිය මිය ගියා. ඊට පසු ඒ රෝහලේ වැඩ කරන කාන්තාවක් මේ දැක වෛද්‍යරා විසින් අසා තිබෙනවා සර් මම එන්නේ උදව්වට මේ කාඩ්බෝඩ් දෙක දහගෙන ඇදගෙන යන අවස්ථාවේ මෙයා දැකලා තියෙනවා ඊට පසු එයා අහලා තිනවා හදිස්සි ලෙඩෙක් තමයි කියලා මම එන්නේ දෙසේ උදව්වට මේක මගේ වැඩක් ඔයාගේ වැඩක් ඔයා බලා ගන්න කීවට පසු එයා විමසිල්ලෙන් ඉඳලා තිනු මොකද වෙන්නේ ඊට පස්සේ පැය භාගයක් විතර ගියාට පසු මෙයා බිමට ඇද දමලා මෙයා ඒ අවස්ථාවේ ළඟට ගිහින් නම ඇහුවට පස්සේ එයාට නම කියන්න තරම් සිහිබුද්ධියක් තිබිලා නැහැ එතනින් එයා රාගම රෝහලට අරයි යන විට මගදීන් මිය ගියා ඊට පසු ගෙදරගෙන එයා ආදාහන කටයුතු කරා ගාමත් නමයක ළමයි බස් 9ක් 10ක් ආවා ගොඩක් සෙනඟ පිරිලා මේ වැඩ කටයුතු කරාට පසු නඩුවට අපි එහෙ පැමිණියා ගියාට පසු නඩු ඇහුණා අවුරුදු 9ක් නඩු ඇහුණා මීගමුව මහා මීගවම මේ අධිකරණේ ඊට පසු මේ කපා කොටාගත්තු පුජ්‍යලයක් මම දවසක් ගෙද වැඩ ඉඳලා ගෙදර ඇවිල්ලා බලපන් ඇවිල්ලා ඉන්න මොකද එයා කපා කොටාගෙන මූණ හැමතැනම තුවාල කරගත්තු එක්කෙනෙක් දැමිත් ගහලා පැලැත්තර ගහලා ඊට පස්සේ මම මොකද ඊට පස්සේ ගුව මේ නඩුව අස්කර ගන්න ලක්ෂ 10ක් අපි මුදලෙන් දෙනවා කොළඹ මහා අධිකරණයට කිව්වා ඒ මුදල් ගන්න ඊට පස්සේ මම ඒවට කිසි දෙයකට කැමති වුණා අවුරුදු 9ක් නඩු කිව්වා මේ ඊට පසු මේ ඉන්දික බාලකේ නමිති වෛද්‍යරයා එල්ලුම්ගහට නියම වුණා ඒ එල්ලුම්ගහ නැති නිසා ජීවිතය අත්හැක්කල් එයා දැන් සිමන් බාරව ඉන්නවා සිර දනෝ විඳිනවා විඳිනවා අපි දැනගන්න කැමති තාත්තේ දුව කොයි වගේ කෙනෙක්ද දුව හුරු බොහෝතුන් ලස්සන ළමයි පවුලේ කී දෙනෙක් හිටියද පවුලේ 8 දෙනෙක් හිටියා 3 වෙනියා පවුලේ 3 වෙනියා 1984 උපන් කෙනෙක් ඔව් 84 දුව ගමේ ගොඩේ කොහමද ගමේ ගොඩේ බොහොම හොඳින් ජීවත් වුණා කාගෙත් පිළිගැනීමක් තිබුණාද තිබුණා කාගෙත් පිළිගැනීමක් තිබුණා කොළඹ එහෙ ගිහිල්ලත් බොහොම හොඳින් එයා හිටිය බෝඩිමේ හිටිය ඒ දුව කිව්වේ මේ වගේ ළමෙක් එහෙම අහුවිලා නෑ ඒ තරම් හොඳින් ජීවත් වුණා කියලා තමයි කිව්වේ දැන් මේ වෛද්‍යවරයා කුමන හෝ බලපෑම් දිගින් දිගට මෙල්ල කළාද එහෙමත් නැත්නම් මේ වෛද්‍යවරයා හමු වුණු පළමු දවසේදීම මේ වගේ අකරතැබ්බයකට දුවපත් වුණාද දෙවෙනි දවසේ ඉස්සරලම මහුන් කපලා බෙහෙත් දාලා එයා යවලා ඊට පස්සේ දැන් නැවතත් බෙහෙත් දාන්න ඕනේ තුවාලේ සමීපෙන් දෙවෙනි දවසේ තමයි දෙවෙනි දවසේ ගියාට පස්සේ එයා කියලා තියෙනවා ඔය ළමයා අහවල් මේ තට්ටුවට යන්න ඔයාට අද බෙහෙත් කරන්න එහෙ කියලා එයා දන්නේ නැහැ නේද වෛද්‍යවරයා කින්දට යන්න ඕනේ තවත් අයෙකු සමග නෙමෙයි දුව ගියේ එයා මේ එදා ගාමන්ට් එකේ වැඩ දවස නිවාඩු දවස නෙමෙයි එයාත් ගියේ බෙහෙත් ටික දාගෙන වැඩට යන්න. ඉතිරි ළමයි සේරම වැඩට ගිහිල්ලා. ඒක තමයි තනියෙන් යන්න හේතුව. මේ වෛද්‍යවරයා පළමු දවස මුණ ගැහෙනවා. ඉන් අනතුරුව දෙවන දවස මෙලෙස මුණ ගැහෙනවා. දෙවන දවස තුලදීම මෙලෙස ඔබේ දියණිය කෙලසා දමනවා. ඝාතනය කර දමනවා. ඔව්. ඒ තරම් පහත් තත්යකට උට වැටෙන්න තිබ්බ වමනාව
සීමාවාසික වෛද්‍යවරයෙක් මේ වෛද්‍යවරයා මහත්තයා මගේ දෝණි විතරක් නෙවෙයි මේ එයා ඊට ඉස්සෙල්ලා වගේ ඝාතම් දෙකක් කරලා තිනවා එයා වෛද්‍යගේ නංගි තවත් එක්කෙනෙක්ගේ ඔය තුන්වෙනි ඝාතනේ ඒ විදිහටම තමයි කරලා තින්නේ මේ ඝාතන අධිකරණයේ ඔප්පු ඒවාද ඒවා මෙහෙම ඒවා ඔප්පු නෑ ඒවා කොහමාරි යට ගැහුණා චමිලා දිසානායක ඝාතන නඩුවේ ප්‍රධානම සාක්ෂිකරුවා ඒ වන විට සියසින්ම මේ කාරණය දකින්නේ රෝහලේ වැඩ කළ සේවිකාව ඇයි ඔබත් එක්ක කතා බහ කරලා තිබෙනවද ඊට කලින් නම් එහෙම කතා කරලා නැහැ ඊට පස්සෙ දැකලත් නැහැ ඒ සිද්ධියෙන් පස්සේ කතා කරා සිද්ධි සම්පූර්ණ කිව්වා ඇයටත් මේ සිදුවීම අනාවරණය කළාට පසුව මීගම රෝහලේ සේවය කරන්න එතරම් වාතාවරණයක් තිබිලා නැහැ කියලා ආරංචියක් තිබෙනවා එයා කෑම දවල් කෑම එක කනකොටත් ඒවට පයින් ගහලා විසි කරනලු මොකද දොස්තර පාවා දුන්නා කියලා තවත් ඉන්න සේවිකාව සේවකයෝ ඊට පස්සේ එයා අස්සීම් ලීමල් ලියලා ඉල්ලස්සුනා මේ කතාව තුළ ගත හැකි ආදර්ශයකුත් තිබෙනවා අද වෙන විට දූෂණයක් වංචාවක් මෙවැනි ඝාතනයක් සිදුනහම ගොළුවන් බීරන් ලෙස ඒ නොදුටු ආකාරයෙන් තමයි අපේ සමාජයේ හැසිරෙන්නේ නමුත් ඇය නිර්භීතව මේ ඝාතනය සියසින් දැක අධිකරණයට කරුණු වාර්තා කරා අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ඔව් ඇත්තටම මේ සමාජයේ වීර කාන්තාවක් ඇය ඔව් එයාටත් ඒ වගේ දුවලා දෙන්නෙක් ඉන්නලු ඒ නිසා එයාට මේ දරා ගන්න බැරි වුණා කිව්වේ සිද්ධි ඒ නිසා තමයි කිව්වා එයා ඉදිරිපත් වුණේ ඒ කාන්තාව දැක්කේ නැත්තා මේ කෙලින්ම හවෙනි මහලෙන් පැනලා මැරුණා කියලා තමයි ඔප්පු වෙන්නේ මේක දින කීපයකට පසුද මේ කාරණේ එළියට එන්නේ එදාම මේ කාරණය පොලිසිය දැනගන්න ලැබෙනවද ලැබුණා ඒ අවස්ථාවේම පොලිසියෙන් එල්ලා රෝහල් සීල් තියලා සම්පූර්ණ අත්අඩංගුවට අරන් ඒ දිනේම මම මෙහෙන් යන අවස්ථාවේ එයා අරගෙන හිටියේ නැහැ මාස කීපයකට පසු අපමත වෛද්‍යවරයා නිදහස් වෙනවා ඉන් අනතුරුව එම වෛද්‍යවරයා පෞද්ගලික ආයතනයක වෛද්‍යවරයෙක් ලෙස පිණි සිටියා කියලා තාරාචාර්ය කියනවා පෞද්ගලික රෝහලක බෙහෙත් එක්කා කියලා එහෙම ආරංචියක් තිබුණා මෙවැනි දේක සිදු කොටනේ ඔව් දැන් වසර 9ක කාලයක් මේක අධිකරණයේ ඇහෙනවා මේ නඩු ඉතින් ඔබතුමා ගෝවියෙක් මොනරාගලත් එහා කෙරවලේ සිට කොළඹට යන්න ඕනේ මේ මීගමෝට යන්න ඕනේ මේ නඩුව සඳහා පිනේ සිටිනවා ඉතින් ආර්ථික වශයෙන් සෑහෙන මුදලක් අවුරුදු 9ක් යන්නට ඇති 9ක් යනකොට කොහම හරි ලක්ෂ 4ක් විතර වේදන් වුණා කොහොමද ඉතින් ඒවා හොයාගත්තේ ඒවා මෙහෙම අපේ දුව මේ අවුරුදු 5ක් කියන්නේ එහේ එයා අපට මුදල් ලැබෙනවා ඒ මුදල් තිබුණා දැන් ඇයට වයස අවුරුදු 23ක් ඇයි ලොකු බලාපොරොත්තුවක් මත ජීවත් වෙන්නට ඇති ඔව් ඇයි විවාහ වෙන්නටත් යෝජනා ඇවිල්ලා තියෙනට ඔව් මාසයක් විතර තිබුණා විවාහ වෙන්න ඔව් ඔබේම හිතවත් නංගි පුතා කියන්න තරම් මහත්තයා දෙයක් ඉතුරු වෙලා නැහැ මොකද මේ මගේ දුව මට වාසනාවන්ත විදියට ලැබුණා ඒ වගේම එයා නැති වුණා නැති කරා මතුවටත් මගෙන් කියා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා තවමත් මේ වේදනාව දුක මේ හදවතේ තියෙනවා මේ වගේ දේවල් නැවත වෙන තාත්තා කෙනෙකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තුවට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුණාද? හිතුවේ නැහැ මත්තා. හිතන්න තරම් දෙයක් නැහැ මොකද මගේ ළමයා බොහොම හොඳින්. හිතියේ මේ වෛද්‍යවරයා පිළිබඳව
දුව කාට හෝ යෙහෙලියකටවත් කියලා නැද්ද මීට කලින්? එහෙම සැකයකට භාජන වීමක් තුඩු දීමක් වෙලාම නැහැ. නැහැ. හිතින් හරිම නිර්ව්‍යාජ ලෙස තමන්ගේ වෘත්තිය කරගෙන තමන්ගේ ගොවිතැන කරගෙන මේ ආදරණීය තාත්තා දරුවන් 8 දිනක් හදනවා. ඉන් තුන්වැන්න තමයි චමිලා දිසානායක. තමන්ගේ දරුවන්ගේ අනාගතය දෙස බලා සැනසෙන්නට සිටින වයසක් නේ. ඔව්. නමුත් මේ ආදරණීය තාත්තා හිතින් දුක් වෙවි, ලත වෙවි තාමත් ජීවත් වෙනවා. මේ ආදරණීය අම්මගේ නම කියමුකෝ. වනසිංහ මුදියාසලාගේ කරුණාවති. කරුණාවති අම්මා. ඔව්. දැන් වයස කීයක්ද? 60යි. වයස වරුදු 60ක්. අම්මේ චමිලා දිසානායක ඔබේ ආදරණීය දියණිය. ඔව්. මොකද දියණියට උනේ? දුවට මෙහෙම මං කිව්වා යන්න එපා කියලා. එපා කිව්වට පස්සේ යා පුංචි එක්කන් පුංචි කොළඹ රූට් කලින් හිටියේ. පුංචි එක්කරගෙන ඇවිල්ලා එයා යන්න ඕනිම කිව්වා. ගාමට යන්න ඕනිම කිව්වා. ඔව්. හේතුව මේ එයා ඉතින් ඉස්කෝලේ ගියා විභාගේ පාස් වුණේ නෑ අඬ අඬ ඉඳලා පුංචිට කෝල් එකක් දීලා පුංචි එක්කන් ගියා. මගේ ලොකු පුතා ගියා යා ගෙලා නේ. පුතා කොළඹම නතර වුණා. දෙවෙනි දුවත් ගියා. දෙවෙනි දුව ගෙදර තමයි යා හිටියේ. මේ පියර් පිළිකේ හැදිලා කොළඹ ඉස්පිතාලේ ඔපරේෂන් කරලා දෙවෙනි දුව ගෙදර ඉඳලා එයා වැඩ කරේ මේ මීගමුනේ. මීගමුවට යන්න ඕන කියලා දවස් 8ක් හිටියා දෙවෙනි දුව ගෙදර. ඊට පස්සේ ඒගේ මේ බඳින්න ඉන්න පුතත් යන්න අහලා තියෙනවා නිවාඩු දාලා ඉන්නද මං කියලා ඉස්පිතාලේ. ඕන නෑ මං පුංචිත් ඇහුවලු මේ දුව මං එන්නද කියලා. ඕන නෑ පුංචි නිවාඩු දාන්න එපා මං එනවා ඉක්මනට මේ බෙහෙත් ටික අරගෙන කියලා ගියා කියන්නේ. ඒ ගියාගෙන් පස්සේ මේ ලියුමක් දුන්නලු මුත්‍රායකට චෙක් කරන්න තියෙනවා කියලා ලියුම් කෑල්ලක් දුන්නලු ඒ දොස්තර. දුන්නගෙන් පස්සේ ඒ ලියුම් කෑල්ල අරගෙන යන් ඉංග්‍රීසි දන්නේ නැහැ අපේ දුව. ඊට පස්සේ සිකුරිටි කාරයෙක්ෙන් ඇහුවා. ඇහුවෙන් පස්සේ කිව්වා 6 වෙනි තට්ටුවට කිව්වා. එතනින් ගිහලා තවත් සිකුරිටි කාරයෙකුන් ඇහුවගෙන් පස්සේ කිව්වා 6 වෙනි තට්ටුවට යන්න තියෙනවා. එහෙම ඉතින් කිව්වලු. කිව්වගෙන් පස්සේ මෙයා ගියා. ගියාට පස්සේ මේ දොස්තර ලේ එකක් බලන්න ඕන කියලා නිදි බෙහෙත් එකක් තමයි නිද්දා කියන්නේ. නිදි බෙහෙත් එක විදලා මෙයා කොහොම හරි මේ මේ දූෂණය කරලා බීමට දැම්මා කියන්නේ. ඒ කෑ ගහපු වෙලාවේ තමයි අර ඒක අතු ගන්න හිටපු එක්කෙනා කතා කරලා ඇහුවා කියන්නේ මේ ඩොක්ටර් මං එන්නද කියලා ඇහුවගෙන් පස්සේ කිව්වා ඔයාගේ වැඩක් ඔයා බලා ගන්න. මගේ වැඩේ මං කෙන්නේ කිව්වා. දුව ගෙදරින් මේ ගෙදරින් යන දිනේ මතකද? ඒ ඒ දවස මතකද අම්මට? දවස නම් මතක නෑ. දුව බඳින්න තිබුණේ 12 වෙනි මාසේ නකත් බලලා හැම තිබුණේ. ඒ අපේ බාල දුව බැඳා මේ පානමට ඉස්සලයි මේ 11 වෙනි 10 වෙනි මාසේ. එයාට පස්සේ මං කිව්වා දුව යන්න එපා ඔයත් දැන් 12 වෙනි මාසේ බඳින්න හිතා ඉන්නේ කියලා. මං අම්මා වෙඩි මුත් දෙකක් හදන්න දීලා තිනා ඒ දෙක අරගෙන එනවා කියලා තමයි ගියේ. ගෙදරින් කොහොමද ගියේද? ගෙදරින් ගියා හොඳට ගියා මේ වෙඩි මුත් දෙක අරගෙන මං යාළුවන්ට කියලා ගෙදර එනවා කියාගෙන. අය ගාමට යන්න බලාපොරොත්තුවක් අය තිබුණේ නැහැ. නැහැ අය ගෙදර එන්න තමයි ගියේ. නමුත් අය ගෙදර එනවා. ඔව් ගෙදර එනවා කියාගෙන ගිහින් 12 වෙනි මාසේ මේ වෙඩි මුදු ගෙනෙන් දන්නේ නැහැ. යා මල්කන් තමයි ගෙදරට ගෙනාවේ. නංගි බඳ පුස්සෝ එට අපු දවසේ තමයි එපා කිව්වේ යන්න. හරි ආදරෙන් ඉන්නේ නැති නේද දුව? ඔව්. කොහොමද අම්මේ දුව? දුව දුවලා මේ පස් දෙනෙක් හිටියා පස් දෙනාම එක වගේ හොඳයි තමයි. දැන් ඔය ආපු දුව වගේ තමයි. හොඳ ආදරයක් තිබුණා. ඔව් අයියලාට. මෙහෙම ඉතින් පඩිය එවන්න ගෙදර මං කියනවා. ගේවල් හදන්න ඕනේ දුව මේ සල්ලි නැති කරන්න එපා කියලා කියනවා. ආපුවම් පවුලේ සේරගුම් ගේවල් වල යනවා මාමලාගේ පුංචිලාගේ බාප්පලා. තුර්කයන් අම්ම ගෙනියන එක ගේ හදන්නේ මං සල්ලි එකතු කරන්නේ අයියට බයිසිකලයක් කරන් දෙන්න කියලා තමයි කියන්නේ.
मगे साल गेट दिन मे अयर बैसकेट अय्या माई कोलोला लंका सुहास वैद्यवर मिहिपीट देवीवर ए अतर मे किरी कलेट गोम बिंदा देमु वैद्यवर एक मे कथाव कि थर कनगाट हेम दाम रायट बिंदागन दोहि ने पेन पेना और तुनक इतर पेनुना सुन पांथल की अक्ला गेदर की मेन पांथल की अवसान कटतक कटकूर मंडी पद सुन भूमि एम पद सुन भूमि वर्तम तमें पाराई पोल पाराई लंगम गेदर मे भूमि दान कटतक एम तम अभी दुरागिरी गेदर समय दागा ఏనా మే అవసర అవసర మే ఆదరణీయ అమ్మ తాత తావమత్ మే దుఖిన్ వేదనావే మగ బలాగనే ఇన్నో చమిల యా మోహతక మే నివసటే కియలా దైవే ఏనా అవసరై తాతే అపియానో ఐ బువా